ජාත්‍යන්තර පොලිසිය ප්‍රධානියා අතුරුදන් ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර සබඳතා නව මානයකට ගෙනීමේ වැදගත්කම නෝර්වේ අගමැතිනි එර්නා සෝබල්ගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. නෝර්වේ රාජ්‍ය සංචාරක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ අගමැතිනි එර්නා සෝල්බර්ග් මහත්මිය අතර ඔස්ලෝ නුවර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවය ඇති කරගත්තා. සාගර සම්පත් සුරකීම සහ වර්ධනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණ ක්‍රමවේද මෙන්ම නව දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට පොදු වැඩපිළිවෙලක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බව නෝර්වේ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා. ලෝපුරා සාමයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දෙරටම ගිවිසුම් සහ එකඟතා රැසකට එළඹ ඇති බවත් ඒවා ආරක්ෂා කිරීම උදෙසා දෙරටම කැපවිය යුතු බවත් නෝර්වේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. ආක්ටික් සාගර කලාපයේ සාමකාමී නව උත්පාදන සහ තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කිරීමේ නෝර්වේ අභිලාෂය සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික වුණා. එම ප්‍රයත්නයට තමන්ගේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවයි නෝර්වේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනේ විල්හෙල්ම්සන් ට්‍රූන් මහත්මිය අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා දේශපාලනයේට වැඩි කාන්තා සහභාගිත්වයක් ලබා දීම සඳහා නව නීති රීති පැනවීම සම්බන්ධයෙන් සභාපතිනිය ශ්‍රී ලංකා රජය වෙත සිය ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ට්‍රූන් මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාකින් කරුණු විමසුවා. ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙල පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල හැර යන සියලු සිසු සිසුවියන්ට අනාගත අපේක්ෂාවක් ඇතිකර ගැනීමේ මාවතක් විවර කර ඇති බවයි මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නොවේහි ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරුෂා කුරේ අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හේෂා විතානගේ කවින්ද ජයවර්ධන අග්‍රාමාත්‍ය ලේකම් සමන්නේක නායක අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන්නතාවුද හෙට්ටි සහ විශේෂ සහායිකා සෙන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට සහභාගී වුණා. ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ප්‍රථම සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බෙහෙති අදහස් දැක්වූ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ලෑව මහතා ප්‍රකාශ කළේ මෙම සම්මේලනයේදී සිදුවන සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ පාර්ශ්වකරුවන්ට සහ පාරිභෝගිකයන්ට ඉහළ ප්‍රතිලාභ අත්වීම පවයි. ඉලක්ක සපුරාගත හැකි වන්නේ සියලු පාර්ශ්ව අතර ඇතිවන එකමුතු තුලින් පමණක් බවත් මීගල්ලෑව මහතා වැඩිදුරටත් පැවසුවා. මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. මාතර සිට බෙලියත්ත දක්වා දිවෙන කිලෝමීටර 36කින් යුක්ත දුම්රිය මාර්ගයේ මෙම වසර අවසානයේදී පෙර ජනතා අයිතියට පත් කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාතර සිට කතරගම දක්වා ඉද කිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස බෙලියත්ත සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 48ක්ද තෙවන අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වා කිලෝමීටර 39ක් ලෙසද ඉද කිරීමට සැලසුම් කර තිබෙනවා. කැකන දුර බබරැන්ද වැවුරු කණ්ඩල බෙලියත්ත යන ස්ථානවල ප්‍රධාන නැවතුම්පල හතරක් සහ පිළදුව වෙහෙරහේන යන ස්ථානවල උපදුම්රිය ස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතයි. මාතර සිට කැකන දුර අතර කිලෝමීටරයක පමණ ගුවන් පාලමක් ඉදිකිරන අතර ශ්‍රී ලංකාවේ ඉදිවන දිගම දුම්රිය මාර්ග බිම් ගේවන නාකුට්ටිකම බිම් ගේද ඉදිකෙරෙන්නේ මෙම දුම්රිය මාර්ගයයි. එය දිගින් මීටර් 615ක්. ඊට අමතරව මීටර් 268ක දිගින් යුතු බබරැන්ද උමගද මෙම මාර්ගයට අයත් වනවා.
මෙම මාර්ගයේ ප්‍රධානම දුම්රිය ස්ථාන බෙලියත්තේ ස්ථාපිත කිරීමට නියමිතයි. මීටර 300ක් පමණ දිගින් යුත් වේදිකා තුනකින් එය සමන්විත වෙනවා. මෙම දුම්රිය මාර්ගයේ ඇති විශේෂත්වයක් වන්නේ දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගින්ට මාරු වීමට ගුවන් පාලම් වෙනුවට උමන් මාර්ගය ඉදිකිරීමයි. ප්‍රධාන දුම්රිය ස්ථාන හතරේම උමන් මාර්ග ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය මාර්ගය නිල්වලා ගඟ හරහා ඉදිකරන බැවින් මීටර් 1037ක් දිගින් යුතු පාලමක් සහ මීටර් 434කින් යුතු පාලමක්ද ඉදිවනවා. බරපතල මාෆියා ග්‍රහණයකට නතුව පැවති මෙරට සෞඛ්‍ය සේවය ඉන් මුදාගෙන ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට වර්තමාන රජයේ කටයුතු කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ආයුරෙක්ස් ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනයට සහභාගී වෙමින් දුම්කල සමාගමේ බ්‍රිතාන්‍ය දුම්කල සමාගමේ සභාපතිවරයා වෙනම ගුවන් යානයක් අරගෙන ලංකාවට ආවා. ඇවිල්ලා විශාල බලපෑම් කරා මේක නවත්ත ගන්නට. අපි කරේ නැහැ. ඒක තමයි ආපාලන ආණ්ඩුකුයි වෙන ආණ්ඩුකය අතර වෙනස. ගිය සැරේ 180ක රූපමය අවවාද ගෙනාපු දාවුන අපේ ජනාධිපතිතුමා. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙලා ගෙනාපු වෙලාවේ එදා ජනාධිපතිතුමා කොහෙද හිටියේ? ඔය දේශප්‍රේමය ගැන කතා කරාට තනිකර හිටියේ දුම්කල සමාගම පැත්තේ. එතකොට 160ට බාහිර මොකටද කාගේ වමනාවටද දුම්කල සමාගම වුණා. ඉතින් ඒ නිසා ඒ ක්‍රම වේද වෙනස් කළා අපි 180 රූපවම අවවාද. අද ලෝකේ අපි දුම්කල ප්‍රඥප්තියේ තව එකයි මට ඉෂ්ට කරන්නට තියෙන්නේ. මේකෙන් තමයි පිළිකා සම්පූර්ණයෙන්ම හැදෙන්නේ. නමුත් විශාල බලපෑම් මේවා කරනකොට බලපෑම් දේශීය වශයෙන් විතර නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ත් එනවා. මේවා ඔක්කොම මැඩලගෙන අපි ඉදිරියට යන්නට ඕනේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අද සහ හෙට දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකින් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකා වසන පාල වායුගෝලයේ කැණිමිල ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම අරාබි මොහොත ප්‍රදේශයේ අඩුපින්න තත්ත්වයක් වර්ධනයීමේ හැකියාවක් ඇති වෙමින් පවතිනවා. මේ හැම දෙයක්ම බලපාලා දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සාහිත්‍ය බලවෘතින පුලංකම තියෙනවා. අද දවසේ විශේෂයෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පවන පසු වැසියෝ ගිවුරුන් සහිත වැසි බලවෘත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මධ්‍යම වයඹ උතුරුමැද ඌව සතරගම පළාත්වලත් ඒ වගේම මන්නාරම් වවුනියා දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි තියෙන පුලංකම තියෙනවා. කළුතර සිට ගාල්ල සහ අම්බන්තොට හරහා පොත්විල් දක්වා විවරලත ඔබ්බෙන් වන මොහොත ප්‍රදේශවල ඔක්තෝබර් මාස 7 වනදා සවස දක්වා මොහොතුරල මීටර් 2 සිට 2.5ක් දක්වා පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතිනවා. අද දිනේදී දිවයින වටාවන මොහොත ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මොහොත ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දෙන්තක සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මොහොත ප්‍රදේශවල සුළං නිරතුෂාවෙන් හමන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර ගියක් ගන්නවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ආපදා සිදුවේ හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා දැනුම් දෙනවා. මේ වෙනුවට පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 10ක හානි වාර්තා වෙනවා. තද සුළං සහිත තත්ත්වයක් හේතුවෙන් තමයි නවගත්තේගම ප්‍රදේශයෙන් තමයි මෙම නිවාස 10 හානි වාර්තා වෙන්නේ. මේ සමගම තද සුළං සහිත තත්ත්වයන් සමගම අපි ජනතාව දිගින් දිගටම දැනුවත් කරා. නිවෙස් අවට ආරක්ෂිත ලෙස තිබෙන ගස් සතු එකම පොදු ස්ථානවල පවතින අනාරක්ෂිත ගස් පිළිබඳ 117 දුරකථන අංකයට දැනුවත් කරන්න. වාන්දුරට විරුද්ධ කිරීම විදිහට දැදුරුවේ ජලාශය අත පොල්ගොල්ල ජලාශයත් වාන්දුරට විරුද්ධ වෙලා පවතිනවා. මේ හේතුවෙන් එම පහළ ප්‍රදේශවල ජනතාවට අපි දැනුවත් කරනවා මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා. එකම නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න. නායම් ලක්ෂණ වගේම එකම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව පියවර ගන්න ඕනේ. එලිමන් සානවල රැඳී නොසිටීම අකුණු ගසන අවස්ථාවන්හිදී එකම නිවෙස් තුල සිටිනම් පරිපත විසන්ධි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විවෘත වාහන භාවිතයේ ඉතාමත් අවධානම් එලිමන් සානවලදී විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා බීම කරලා දෙනවා සීරුම ජනතාවකින්. මධ්‍යම කඳුකරේ බොහෝ ප්‍රදේශවල ඊ දිනෙදී ලබා දීලා තිබූ නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය පදුල්ල පස්සර සහ හල්දුම්මුල කියන ප්‍රදේශවල තවමත් වළංගු වෙනවා. මෙම ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. 1.17 දුරකථන අංකයේ 24 පුරාම විවෘතව පවතිනවා.
රටහමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට වත්මන් රජයට හැකියාව ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ඇලයාපත්තුව මහමාන් කඩවල වැලිය හමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්. ගමේ පාර හදනකට වතුර දෙන එකට ලයිට් දෙන එකට මේවා විතරක් නෙමෙයි සංවර්ධනය කියන්නේ. මේ රටේ ජනතාවට නියඟයක් මේ වගේ ස්වභාවික විපතක් ආපුවාම ඒක ආරක්ෂා කරන එක. මේව නේද රටක් සමාජයක් ගොඩනගන්න කරන්න ඕනකම තියෙන්නේ. ඒක මේ ආණ්ඩුව ඉතාමත් හොඳින් කරලා තියෙනව නේද? ඒ ආණ්ඩුව කාලෙත් අපි පාරවල් හැදුවා ලයිට් දුන්නා වතුර දුන්නා මේ හැමදේම කරා. හැබැයි අපේ නියඟයේදී 2013 නියඟේ වෙලාවේ අපිට මේ වගේ සලකන්න පුළුවන්කම ලැබුණාද? ඒ වෙලාවේ ආර්ථික හයියක් තිබුණ නැහැ ආණ්ඩුවට ජනතාව බලාගන්න. මෙම අවස්ථාවට මහා සංඝරත්නයේ ප්‍රමුඛ දේශපාලන නියෝජිතයන් ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවි මහත්වරුන් සහභාගී වුණා. ජනතාව ණය බරින් පීඩාවට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා යටි ආර්ථිකයේ ගොඩනැගීමට අදහස් පළ කිරීම හාස්‍යට කරුණක් බව අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පවසනවා. ගිරිඋල්ල ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගිරිඋල්ල නගරයේ නව බස් නැවතුම්පළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්කර තැබීමේ උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 74ක්. නාගරික සංවර්ධන අධිකාරිය පණ්ඩල ප්‍රාදේශීය සභාව සමගින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රුපියල ගැන අපි කතා කරනවා නම් අපේ අද උපනායනයට වඩා දෙගුණයක් විතර අපේ ආනයන වියදම වැඩි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ආර්ථිකය ගැන කතා පවත්වනවා. අපි එතුමාගේ ওই ආර්ථිකය ගැන එතුමාට හොඳට ඒ කාලෙත් කරුණු පැහැදිලි කළා දුන්නා. එතුමා පිළිගත්තේ නැහැ. එතුමා බලයට එනකොට වාණිජ ණය 100ට 1යි ලංකාවේ ණය බරින් තිබුණේ. එතුමා ඒක 100ට 52 කළා වාණිජ ණය. අද ඒක නිසා අපේ රටේ සෑම ජනතාවකටම රාජපක්ෂ මහත්තයා ගත්ත ණය ගෙවන්න වර්ෂයකට රුපියල් ලක්ෂයක් වැය වෙනවා. ඉතින් එතුමා කොහොමද ආර්ථිකය හදන්නේ? රාජපක්ෂ මහත්තයලා හදපු එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ. වනජීවී දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අලියට ශක්තිමත් කිරීම, ගම්බිම් වලින් අලින් එළියට දැමීම, කැලෑවදින අලින්ට ආහාර පාන සැපයීම, තෘණ භූමි අක්කර 15000ක් පවන අලුතෙන් ඉදි කිරීම, වගා කිරීම, ඒ වගේ විශාල අංශ කිහිපයක අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා. රළි මිනිස් ගැටුම වැනි දෙයකට යමක් කරලා යන්න ලැබෙනවා නම් වාසනාවක් කියලා මං හිතනවා. රළි මිනිස් ගැටුම වෙනුවෙන් එක පැත්තක වැඩ කරන ගමන් මම කැබිනට් අනුමැති අරන් තියෙනවා. කැබිනට් පත්‍රිකාවක් දාලා වනජීවී දෙපාර්තමේන්තුවේ තියෙන පිරිස තව තුන්ගුණයක් විතර වැඩි වෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය සම්පත් ලබා දෙන්න. මේ අවුරුද්ද ඇතුළත අපි උත්සාහ කරනවා අවශ්‍ය සම්පත් ආදී පිරිස බලේ නීති රීති ඒවා ඔක්කොම සකසා දෙන්න. මට විශ්වාසයක් තියෙනවා වනජීවී අමාත්‍යාංශයට වනජීවී දෙපාර්තමේන්තුවට පිළිගැනීමක් ලබා දීලා මට යන්න පුළුවන් කියලා මම යන්න ඉස්සෙල්ලා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ එඩ්මන්ඩ් විල්සන් මීපගේ මහතාගේ වනදීවී පියසටහන් දෙක කෘති එළිදැක්වීමේ උත්සවය පසුගියදා බතරමුල්ලේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ආණ්ඩුකාර ඩික්සන් දෑල, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් MCG සූර්යබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දියානු සාගරයේ අපගේ අනාගතේ නිර්වචනය කිරීම යන මෙයින් පැවැත්වෙන සමුළුව ලබන 11 සහ 12 යන දිනවල අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 11 වන දින සමුළුවේ සමාරම්භක දේශුණිය පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන දේශුණිය පවත්වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සාගර පිළිබඳ විශේෂ නියෝජිත තනාපති පීටර් තොම්සන් මහතාද සමුළුව ඇමතීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලක්ෂ්මන් කදිරගාමර ආයතනය සහ එක්සත් ජාතීන්ගේ මද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය එක්වයි. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සමුළුව පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. ලංකාවට ලොකු හැකියාවක් තියෙන රටක්. එදත් අදත් හෙටත් අපි මේ හැකියාව වර්ධනය කරගන්න නම් ඉන්දියන් සාගරයේ පිළිගන්න වැදගත් රටක් බවට පරිවර්තනය වෙන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕනේ යම් කිසි විදියකට වේදිකාවක් නිර්මාණය කරන්න මේ ඉන්දියන් සාගර කලාපයේ තියෙන රටවල් සහ ඊට එහා ගිය ඉන්දියන් සාගරයේ පාවිච්චි කරන රටවල් සමග එකතු වෙලා නායකත්වයක් දීලා ඉන්දියන් සාගරයේ අගමැතිතුමා කිව්වා වගේ ස්ථාවරය සහ ආරක්ෂාව තර කරගන්න
තිරසාරව ඉස්සරහට ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න. රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් සමග සැකකරුවන් 4 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 650ක් මෙසේ සොයා ගැනුණා. ඒ ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී. සැකකරුවන් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 19 plus ජයග්‍රහී මාවතක් කරා තේමාවෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපන වෘත්තීය සහ මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ 4 වන දිනේ අදයි. කුලියපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති ප්‍රදර්ශනයේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්. ජයග්‍රහී 4 වන දිනේට තමයි අද අපි සූදානම්න්නේ මේ සියලු වැඩ කටයුතු ආරම්භ කරන්නට. ඉතින් පුරා දින 3ක් පුරා මේ ප්‍රදර්ශන භූමියට පැමිණි අති විශාල ජනගඟ මේ ප්‍රදර්ශනයේ සාර්ථකත්වයට නියමාකාරව සාක්ෂි සපයනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ වෘත්තීය අනාගතය පිළිබඳව ඔබේ අනාගතය පිළිබඳව ඔබට යම් සැලසුමක් සකස් කරගන්නට මේ දක්වා නොහැකියාවක් තිබුණා නම් අපි ආරාධනා කරන මේ ප්‍රදර්ශන භූමියට එන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන සියලුම දේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට ඔබට අත්දැකීම ලබා දෙන්නට මේ ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබෙන ප්‍රදර්ශන කුටිවල ඒ සිටින සියලුම නිලධාරී මහත්මහත් සූදානම් වී සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඒ වගේම පෞද්ගලික ආයතන වෙළඳ ප්‍රජාව අත්කල් බැඳගනිමින් මේ ප්‍රදර්ශනය අතිසාර්ථක ලෙස ඔබට තිළිණ කරන්නට නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නිල මාධ්‍ය අනුග්‍රහකත්වයේ යටතේ මේ ප්‍රදර්ශනයට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙද්දී ඔබේ මාධ්‍ය හැකියාව ඔබේ මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම සඳහා තිබෙන කැමැත්තට අඩිතාලමක් ලබා දෙන්නට අපි සූදානම්. ඒ සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රදර්ශන කුටියට පැමිණියට පස්සේ ඔබට හැකියාව ලැබෙනවා. හඬ පරීක්ෂණ, තිර පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙමින් ඔබේ තිබෙන හැකියාවට නියම වටිනාකමක් එකතු කරගන්නට. අද උදෑසන 9 සිට රාත්‍රී 11 දක්වා මේ ප්‍රදර්ශන භූමිය ඔබ වෙනුවෙන් විවෘතයි. එනිසා ඉක්මනට වෙන්න කුලියපිටිය මධ්‍ය විද්‍යාලයට මේ අඩගිය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට. මම චතුර සමරකෝන් ITN ප්‍රවෘත්ති වෙනුවෙන් කුලියපිටිය මධ්‍ය විද්‍යාලයේ සිට. ස්තුතියි චතුර. මල්වතු විහාර පාර්ශ්වයේ ජේෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී. අපවත් වී වදාළ නාහිමියන්ගේ ශ්‍රී දේහය මල්වතු විහාරයේ තුම්පනි විහාරයේ තැන්පත් කර තිබෙනවා. අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණියා. විදේශ දූත පිරිස්ද ඒ අතර පනවා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමේ සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දායක පිරිසද මැලේසියාවේ තරුණ සංගමේද මහා කරුණා බෞද්ධ සංගමේ අනුශාසක පූජ්‍ය කරන්දටියන ගුණරතන ස්වාමින් වහන්සේද ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. ශ්‍රී දේහය රැකත්‍රිය පෙරහැර අද පස්වරු 1ට බල්වතු විහාරයේ තුම්පනි විහාරයෙන් පිටත්වීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමය පළමු වරට සංවිධාන කරන පැල සිටුවීමේ වැඩසටහනක් විහාර මහදේවි උද්‍යානයේදී ආරම්භ කෙරුණා. ග්‍රීන් වෝ යනු එහි තේමාවයි. වසර 3කදී පැල මිලියනයක් සිටුවීම වැඩසටහනේ අරමුණයි. අනුරාධපුරය, ගාල්ල, පුත්තලම, කෑගල්ලාදී ප්‍රදේශවල පැල සිටුවීමද මීට සමගාමීව සිදු කෙරෙනවා. වෙරළ තීරයේ පිරිසිදු කිරීම, මාර්ග දෙපස ගස්වැවීම හා ප්‍රධාන උද්‍යානවල පැල සිටුවීම ලෙස කාණ්ඩ 3ක් යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි. නාරහෙන් පිට ශ්‍රී පරාක්‍රමබාහු මහවිදුහලේ ශිෂ්‍යනායක නිලලාංචන පැලඳවීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යනායකයන් 30 දෙනෙකු සඳහා නිලලාංචන පැලඳවීමයි මෙහිදී සිදු කෙරුණේ. විදුහල්පතිනි දම්මිකා විජිතානි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වවුනියාව චෙනිෂුලාන් අධ්‍යාපන ආයතනයේ පෙරපාසල් දරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් පැවැතුණා. පූජ්‍ය කරදටියන ගුණරතන ස්වාමින් වහන්සේගේ මෙහෙවීමෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය මෙය සංවිධාන කර තිබුණා. එම සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉඳුවර දැහන 2018 කලා උළෙල පසුගියදා පැවැතුණා. චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙනුයි උත්සවය පැවැතුණේ. විද්‍යාලීය තරඟවල ජයග්‍රහක ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. විදුහල්පතිනි ඉමාලිය සේනාධීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
ලෝක ගුරුදින සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ ගුරු උපහාර උළෙලක් මාතලේ විජය විද්‍යාලයේ දීප වැතුණා. ගුරුවරුන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමට විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දරුවන් මෙහිදී කටයුතු කළා. ප්‍රාථමික අංශ විදුහල්පති HTG විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය සංවිධානය කර තිබුණේ. ඒ සමගින් දිවාපුවත් අවසන් වෙනවා. පසු රුධිකේ සිට අපගේ පෙම්පේ ප්‍රතිකාශයේ බලපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk